එන උපේෂා මැඩම් මම ලිහිනට මැසේජ් එකක් දුන්නා අපිට අපි දවසක් විතර බලමු නේද දැන් දවස් දෙකක් බැලුවා මට මෙතන ඉන්න කිසිම කෙනෙක් එක්ක මේ පෞද්ගලික සම්බන්ධකමක්වත් එහෙම නැත්නම් පෞද්ගලික ගැටලුවක්වත් නැහැ මට අවශ්‍ය වෙන්නේ ඩියුටි එක නිවැරදිව කරන එක විතරයි ලිහිනි ගොඩක් වෙලාවට හෙට එයි මැඩම් මම ලිහිනිට මිස් වෙච්ච වැඩ ටික කවර් කරගන්න හෙල්ප් කරන්නම්කෝ ලිහිනි ජොබ් එකට නැවෙත් ඉන්නේ නිවාඩු ඉල්ලන්නේ නැතුව මම මේ දවස් දෙකත් බැලුවා ආගේ වචන නිසා ඔයාට එයාගේ ඩියුටි එක කවර් කරන්න ඕනේ නම් මං ඔයාව ජූනියර් HR ඔෆිසර් කරන්නේ නැහනේ නේ ලිහිනි මෝඩි ආන්ස් කරන්නකෝ මේ ඔයාට නැති වෙන්නේ ඔයා ඉන්න හිරු කුඩුවෙන් ගැලවෙන තින අන්තිම අවස්ථාව දැන් කී පාරක් ගත්තද මෙයා ආන්ස් කරන්නෙම නැහනේ උපේක්ෂා වා අන්තිම වතාවට ට්‍රයි කරනවා ඔව් මැඩම් ඒත් එයාගෙන් ප්‍රතිචාරයක් නැහනේ ඔව් මැඩම් මට තියෙන එකම ඩියුටි එක මේක නෙමෙයි. මේ CV එක යවපු කෙනා 2 years experience තියෙන කෙනෙක්. ලිහිනිගේ පෝස්ට් එකට රිප්ලේස් කරන්න මම මෙයාව. ඕකේ. ප්ලීස් ලිහිනි ආන්සර් කරන්නකෝ ප්ලීස්. මේ පාර කට් කරනවා. උපේක්ෂා මැඩම් නෝට් 71200 3807 මේ නම්බර් එකට කෝල් කරලා අද නැත්තම් හෙට උදේම මේ ගර්ල්ට ඉන්ටර්විව් එකට එන්න කියන්න. ඕකේ මැඩම්. මැඩම් මැඩම් මං යන්නද එහෙනම්? යන්න පුළුවන්. ආ ලිහිනි ඔයා ආවද? හරියටම පහට එළියට ආපු විදිහට මං හිතුවේ දැන් ගෙදර ඇති කියලා. දැන් මට ටයිම් කීප කෙනෙක් ඉන්නවනේ. හරියටම පහට ගේට් එක ළඟ ඉන්නවා කිව්වා. තාමනේ. අම්මේ ඔයා shopping යනවා කියලා නේද එළියට බැස්සේ? මට මිස්ටර් ඩිලාන් කතා කරා. ඒ නිසායි ලේට් උනේ. යමු යමු. කොහෙද? shopping? අනේ බෑ උපේක්ෂා. ඇයි? ඔයා යන්නකෝ. ඒකට හේතු අර එන්නේ අනිත් එක සල්ලි. පළවෙනි හේතුව ෂේප් කරගන්න විදිහ මම දන්නවා. මේ මම ඔයාට ලසන්ත අය ගැන කියලා තියෙනවා. ඔව් ඉතින් ඔයා කතාවට ගිහිල්ලා මොනවා හරි වැරදි වචනයක් එහෙම අහගත්තොත් ඔන්න මම නෑ උපේක්ෂා. හරි හරි. මගේ මේ ට්‍රික් එක කොටියෙක්ට රෝස මලක් දෙනවා වගේ එකක් ලිහින් බය වෙන්න එපා. යමු යමු. මොකද බලන් ඉන්නේ? සීට් එක උඩ කටු තියෙනවා නැගිනවා අයියා මේ අයියා අද ඔෆිස් එකේ චායකක තිබුණු ඇනේක පැටලිලා මේ ලිහිනගේ බ්ලවුස් එක චුට්ටක් ඩැමේජ් වුණා. ඉතින් මේ අයියේ මේ අපි බැලුවේ ලිහිනට අලුත් බ්ලවුස් එකක් ගන්න යන්න කියලා. ෂුවර් එකටම හරියක අම්මකටවත් එන්නේ නැති. යාළුවගේ ගින්දර මදි මම තම්බන්. එහෙමද? හරි මාත් එන්න. මේ උපේක්ෂා මම මෙහෙමම ගෙදර යන්නම්. මේ මොකටද බය වෙන්නේ? අපි ඇත්තටම යන්නේ shopping ළමයෝ. හැබැයි ඒකෙදි ලසන්තට වෙන දේ side effect එක. කීනකෙන්දන ආදරේ පර්ල් කලර් බ්ලවුස් එකට ආසයි නේද? මෙච්චර ගොඩක් ගන්න මන් ළඟ සල්ලි නෑ උපේක්ෂා. අනේ මේ ඇති. අර ඉන්නේ සල්ලි තියනවා කියලා ප්‍රදර්ශනය කරගෙන ඉන්න කෙනෙක්. කම්බයක් වගේ gold chain එකකුත් දාගෙන bracelet එකකුත් දාලා මේ මම එකම ඇඳුම ඇඳද්දි
එයාගේ සල්ලි වලින් නම් ඇඳුම් අඳින්නේ. ළමයෝ මං ජෝක් එකක්නේ කරේ. ඉන්නකෝ ඉන්නකෝ පොඩ්ඩක්. අයියා මේක ලිහිනට මැච් නේද? හොඳයි හොඳයි. එතකොට මේක? ඒකත් හොඳයි. අවුලක් නේ. එතකොට මේක උපේක්ෂා. ඒකත් හොඳයි. මේක ලසන්තයි. ඔය ඔක්කොම හොඳයි. ඔක්කොම ගන්න. උපේක්ෂා. අපි දැන් ෂූස් බලමු. උපේක්ෂා ඔයා නම් පොඩ්ඩක්වත් බය නැති කෙල්ලෙක්. ඔයා දැක්කේ නැද්ද? තරහ පෙන්නන්න බැරි කමට තමයි ලසන්ත අය කමෙන්ට්ස් දුන්නේ. ඉතින් ඒකම තමයි මට කරන්නත් ඕනේ උනේ. තමන්ට වඩා අවුරුදු 15ක් විතර වයසින් අඩු ගර්ල් කෙනෙක්ව චණ්ඩි කමෙන් බැඳගන්න හදනවා මදිවට තව තව ඒ ගර්ල්ට පොන්චි හරි නිදහසක් නොදෙන ওই මිනිහව ඔය චාටර් කරා මදිලිහිනේ. ඒත් ලසන්ත අයව මට්ටු කරන්න අපිට බෑ උපේක්ෂා. බලමුකෝ සමහර විට මට්ටු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නත් පුළුවන්. ලිහිනි ඒ අභිලාෂ වෙන්නත් පුළුවන්. I'm sorry. ඔයා හිතන් ඉන්නේ මේ හැමදේම කරන්නේ මම කියලානේ. ඔයාගේ මේ හේන හැබෑ කරන්නේ මම නෙමෙයි. ඒ අභිලාෂ. ඒ දවස ආවම ඔයා මට දීපු ලකුණු ටික මං ඔයා ඉස්සරහම අභිලාෂ්ට දෙන්න. උපේක්ෂා ලිහිනි ලිහිනි අපි යමු බිල් කරන්න. ටෙක්ස්ට් එකක් උපේක්ෂගේ. මිස්ටර් අභිලාෂ් කියපු විදිහටම ලිහිනිට එයා කැමති ඇඳුම් ටිකක් අරන් දුන්නා. එයාට හුඟක් සතුටුයි. එයාට හුඟක් සතුටුයි. ලිහිනි ලිහිනි අටෝනේ ඔයාගේ සතුට. ඔයාගේ ඇස්වල ගැඹුර ඇංගිලා තියෙන වේදනාව හෙමීට සතුට බවට පෙරලන්න පුළුවන් නම් මං ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. වෙනදන පුංචි මාත්‍ය උඩ බලාගෙන දාතේ කල්පනා කරන්න මූණ කළු කරගෙන ඒකට අද මූණට හඳ පායල වගේ කල්පනා කරන්න. වැඩි කොබටි කුල්ඩ්‍රින්ක් අතේ තියාගෙන තනියම හිනාවෙන්නේ නෑ පුංචි මාත්‍ය. මම මේ කල්පනා කරේ අර අර ජනේලෙ ළඟ මං එනකොට පුංචි මාත්‍යව හම්බ වෙන්න කවුද හිටියා? ඒ දැන්නේ ඔව හම් වෙන්න කවුද? මේකනේ මිනිහා අතේ දුන්නකුත් තිබුණා. ඒකේ මල කමුණපු ඊතලේකුත් තිබුණා. මං හිතුවේ මාත්‍යව හොයාගන්න බැරි වෙලා වෙන්නේ නැති කියලා. බලන්නකොට දැන්නේ පට තේරුනේ මාත්‍යව හම්බ වෙලා ගිහිල්ලා තින්නේ. මං නම් ඉතින් පැත්තකට වුණා. මට ලැබුණොත් ඉතින් ඕක වැඩි වැඩි මේ විසු කියන තුක තියලා යනවා යන්න. ආදී ආදී කල්පනාලෝ මල් වනි අනේ වනි ගින්ගා. අම්මා චුටි පුතා මේ මට ඔයත් එක ටිකක් කතා කරන්න ඕන. ඇයි අම්මේ?
පුතා මේක මන් සතියක දෙහක ඉඳල වගෙන් අහන්න හිටිය අහන්නම්. ඔයා අර එච්චාර ශික්ෂණ එකේ උපේක්ෂ එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? අම්මේ මොකෝ මේ ගේ ඉස්සරහ පැත්තටවත් පොඩි මොඩර්න් පෙනුමක් ගන්න නම් උඩ එක අයින් කරලා ලස්සන පෝටිකෝ එකක් ගහන්න ඕනි අම්මේ. ඉතින් මට කියන්නේ කියපන් තාත්තට. මං සංඛ්‍ය හම්බ කරන ගෑණියෙක්. හරි. හැබැයි ඉතින් ඔක්කොටම කලින් අඟල් 42 LED TV එකක් ගේන්න ඕනි අම්මේ. මේ පෙට්ටි TV එකෙන් TV බලලා ඇති වෙලා තියෙන්නේ මට නම්. මොකෝ ඒ ටීවී වලින් පේන්නේ මේ ටීවී එකෙන් පේන රූප නෙමෙයිද? අමුතු රූප జాතියක් පේනවා දෙකේ. අයියෝ. අම්මලට ඉතින් අලුත් ලයිෆ් ස්ටයිල් එක ගැන කියලා නම් වැඩක් නැහැ. අම්මල දන්නේ මේ වාරකම් ගැනයි, කරෝල වේලණික ගැනයි, කොටින්ම කිව්වොත් මුහුද ගැන විතරයි. ඕ. බෝ කොහොම දන්න කෙනානේ? ආන්න මගේ වැඩේ කරගන්න පුළුවන් කෙනා එනවා. දැත්තම පුරෝගෙන. පොඩි මොකද ඒකෙල්ල හම්බ කරපු තුට්ටු දෙකට විදින්නද ඔය උඹ හදන්නේ? මහන්සි යම්මේ මං ඒ තරුව කරවල වැටෙනකොට නැත්ති මොකද කියලා. මේවා ගන්න ගිහින් ඉන්නේ පරක් වෙන්නේ නැති. ඉතින් ලොකිය මං කේතලේ ලිපි තියලා ඉන්න. හිටත් දෙනවකු බලන්න. ලස්සන බ්ලවුස් එකක්. ස්කර්ට් එකත් මරු. ඒ උනාට ඉතින් වැඩක් නැහනේ. ඇයි? හම්ස මහ කපටි යෝයි. මේ පාර ඇඳුම් අරන් තියෙන්නේ බොඩි ෂේප් එකට හරියන්න. ඉන්නකෝ. මං ජිම් ගිහලා කෙට්ටු වෙනවා. මේ මෝඩි ජිම් යන්න ඕනේ නැහැ. මේ බෑග් එකේ තියෙන්නේ ඔයාටයි අම්මටයි ගත්ත ඇඳුම්. Thanks. හැබැයි අපේ ගණදෙනුව මතකයි? ඔව් ඔව්. මම ඉන්නකෝ. නේ? කොදෙනමට පර්ස් එක දෙන්නම ඉතින්. හරි. 5000යි 2000යි 7000යි. ඔයාට රුපියල් 2000ක් මිතුරු. Thank you හොඳේ. මචං ඉස්සර උඹත් එක්ක රිනවුට් එකට ආපුවාම එපා වෙනවා බං. උඹ විතරක්නම් බැරියයි බං. උඹයි පාරමී කනගමනු ත්‍රණ්ඩු වෙලා දෙපැත්තට වෙච්චාම අර මොකටද ගෙම්බ එකතු කරනවා වගේ මම උඹලත් එකතු කරනවා. බිල් ගෙවන්නත් ඕන. ඒ චැප්ටර් එක ක්ලෝස් වුණාම උඹේ ඩියුටි එකත් එහෙම නැති වුණා නේ. Thanks. අපිට වෙනමකුත් එපා. ඒ චැප්ට් එක ක්ලෝස් වුණාට පස්සේ තමයි මගේ ඩියුටි පටන් ගත්තේ. කබරයා වගේ වැටිලා ඉන්නකොට රෑ 12ට ගෙදර ගිහින් දාන්නයි. මේ ඇත්ත. ඒක නෙවෙයි. මේ අද ඔබ පාරමී ගැන මතක් කරද්දී අප්සෙට් ගියේ නෑ නේද? දන්නේ නැහැ මචං. පාරමී ගැන මතක් කරාම අප්සෙට් නොයන්නේ මතක් කරාම සතුටු වෙන්න කෙනෙක් ඉන්න නිසා වෙන්නේ නැති නේද? මචං මේ මට මේ ලිහින ගැන එහෙම ෆීලිං එකක් නෑ. අයියෝ මචං ඕකට අපේ සීයා කියන්නේ අර හොරාට කලින් කෙසෙල් කන මොකද්ද පරිනව කියලා. මට නම් ඒක ඉන්නේ මොඩර්න් වර්ෂන් එක හැබැයි මචං. මේ මචං පිස්සු කියවන්න එපා. අබියා මචං ඕකට කියන්නේ පිස්සුවවත් ඔබ කියන විදිහේ අනුකම්පාවවත් නෙවෙයි මචං. ඔබට කියන්නේ ආදරේ.
කෙන්දන ආදරේ. ලොක්කි, අතේ තියෙන කීය කී හරි වේදන් කරලා ගෙදරට කලමනාගෙන්න ඕනේ නැහැ. අනිත් දවසේ රුපියල් හරි ඉතුරු කරපන්. මන් නැති දවසට උඹට කවුරුත් නැහැ ලොක්කි. හැමදාම හදන්න ඇනේ අම්මේ. පොඩි ආස දේවල් වලින් වැඩිපුර ගෙනාවේ ඒකයි. එහෙමයි කියලා කුස්සියට ඇවිත් ඒක බෝංචි කරලා කඩපන්. පොඩි එහෙම දෙයකට රත් වෙනවද? ඒව තමයි යාට. අම්මේ බඩගිනි. සුවඳට බඩගිනි වැඩි වෙනවා. මේ එහෙනම් ඔයා සුවඳින්ම බඩ පුරව ගන්න නේද අම්මේ? මේ ඒක නෙවෙයි පොඩි. බාප්පා ආවද? අර ඉන්නේලි. බාප්පේ. ඒ මොකෝ? මේ මං බාප්පට පුංචි තෑග්ගක් ගෙනාවා. තෑග්ග? මට? මෙන්න බාප්පේ. අරම මට පිසුදු බල දාස් කරන් දීලා සරන් අරන් එන්න. බබි මේ අල්ලි මගේ අතට දුන්නා නාකයි. සරන් ගෙනාව. මේ මගුලට දීද මේක? අප්පච්චි, මට අප්පච්චිට යුතුයකම් ඉෂ්ට කරන්න බැරි වුණා. මාව පුංචි කාලේ ඉඳලා කන්න බොන්න දීලා බලාගත්තේ. ලෝකෙට පේන්න මගේ තාත්තා විදියට හිටියේ බාප්පා. ඒ නිසයි මම මේ ඇඳුම බාප්පට ගෙනාවේ. ආ, ගුණේ මාමා, අද මාමට ජයයි වගේ නේ. මොන ජයද්ද බං? මේකි මේ රෙදි ගෙන දුන්නේ කියලා මොකෝ මං නිදිවස්තරෙන් ඉන්නවද? මේ ලසන්තයි. ඇයි මොකෝ? දැනට මේ 2000 තියාගන්න. මං හිමීට ණය ටික ගෙවලා දාන්න ලසන්තයි. හිල්පොල් කට්ටේ මූදින් දන්න බෑලේරි නංගි. මාමල නැන්දලා ඔය හැමෝම මට වෙලා තියෙන ණය ගෙවන්න නම් ඔයා ලබනාත්මෙත් මේ ගෙදර මිපදෙන්න වෙයි. ණය ගෙවන්න. Good morning, Upeksha. Good morning, Lehini. Wow, very cute. ඊයේ විටෝන් නොකරනේ බැලුවේ. මම මේ බ්‍රෙක්ෆාස්ට් ගන්න කියලා යන්න හැදුවේ. ඔයා? මම කෑම කාලා ආවේ. ආ, එහෙමද? ඔයා ගිහින් ඉන්න. එහෙනම් ඔන්න මං යනවා. හරි. ප්‍රින්සස් කෙනෙක් වගේ මූණ බිමට හරවගෙන කීබෝඩ් එක දිහා බලාගෙන ඉද්දී ලස්සන පුංචි ස්ටැචු එකක් වගේ. ඇයි මම මීට කලින් වාගේ මේ ලස්සන නොදැක්කේ? ඇත්තටම මට මොකද මේ වෙලා තියෙන්නේ? සුනෝන සංග මල් මල් කීයේ මිනරේ कुछ भी नहीं है आगे तुम्हारे आज से दिल पे मेरे राज तुम्हारा ताज तुम्हारा. ए अबिया आने सॉरी मिस अभिलाष मुकदमे में इतने मूल्य है ला मैं ඕක ප්‍රශ්නයක් නොවෙන්නේ මට විතරයි මචං. මම දකින්නේ අපේ අවියා හිතගිය කෙල්ලෙක් දිහා බලන් ඉන්න එක ගැන. ඔෆිස් එකේ අනිත් අය දකින්නේ අපේ මැනේජර්.
එච්චාර් සෙක්ෂන් එක කෙල්ලෙ දිහා මිලෝ සිහයක් නැතුව බලගන්නවා කියන එක. යමන් යමන්. හෙලෝ ලිහිනි. ඕ මැඩම්, දැම්ම මගේ කැබින්ට දැන්න. මේ දැන්? යස්. හරි මැඩම්. ඕකේ.